සමාජයේම මහා කේදවාචකයක් බවට පත් කරමින් නැති වෛරසය පිළිබඳව තවතම තොරතුරු ලෝකය හෙළි කරන විට ඉතාම බිය මුසු හැඟීම් හැම දෙනෙක්ම හිතට ඇතුල් වෙනවා. හේතුව ලෝපුරා රටවල් 203කින් මෙවන විට ආසාතිදීන් 9 ලක්ෂයක් වාර්තා වෙ තිබුණ බවයි සඳහන් වන්නේ. ලෝපුරා රටවල් 203කින් වාර්තා වන කොරෝනා ආසාතැන්ක සංඛ්‍යාව 9,40,875ක් බවයි වාර්තා වන්නේ. මරණ සංඛ්‍යාව 44,135යි. එමෙන්ම වෛරසය ආසාදනය වන අතරින් 2,317 දෙනෙකු සුවය ලබා තිබීමත් ඉතා වැදගත් වෙනවා. මේ වන විට වැඩි මාස ඇතෙන සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකාවන් වන අතරම සංඛ්‍යාව 215,344ක් ඇමරිකාවෙන් මරණ 5,112ක් වාර්තා වෙනවා. ඉතාලිය ආසාත්‍යයන් 110,574යි. ලෝ වැඩි මරණ සංඛ්‍යාව වන 13,155 ඉතාලියෙන්. එක්කම යුරෝපයේ දරුණුම බලපෑමට ලක්ව දෙවන රට වන ඉස්පාඤ්ඤය එරිඩින ආසාත්‍යයන් 110,238ක් වාර්තා වන අතර මරණ 10,000ක් වාර්තා වෙනවා. ස්පාඤ්ඤයේ වෛරස් ව්‍යාප්ති පාලනයට ගත් දැඩි ක්‍රියාමාර්ග හමුවේ රට 109,000කට පමණ රැකියා දහිමි වී තිබීම තුළ තවදුරටත් තීජනතා පේන්නට පත් තිබෙනවා. එක්කම ස්පාඤ්ඤයේ වැඩිම විරකී අනුපාතය පෞකේ මාර්තු මාසයේ යනු සරහන් තිබෙනවා. සමස්ත යුරෝප කලාපය මෙහෙමයි. යුරෝපයේ මිනිස්සු බොහොම සශ්‍රීක ආර්ථික වත්කම් තිබ්බණික් රටවලට උදව් කරපු රටවල් යුරෝපා සංගමයට දැන් ඉංගලන්තය ගුණ බ්‍රිතාන්‍යත් එක්කම අනෙක් රටවල් ගත්තොත් එහෙම බොහොම හොඳ අනික් රට උදව් කරන රට. බ්‍රිතාන්‍ය ගත්තත් අතීතයේ කොහොමද වර්තමාන ඉතාම හොඳට මිනිස්සුන්ට උදව් කරපු රටවල්. ඉතින් අපි ඒ පිළිබඳ වේදනාවට පත්විය යුතුයි. වර්ෂ බිහිවූචයනයේ මේ වන විට වර්ෂ ව්‍යාප්තිය සාර්ථක ලෙස පාලනය කර ඇති අතර මේ දක්ක වාර්තා වෙත්‍ය ආසාත්‍ය 80,589 මරණ 3,918ක් පමණයි. මේ අතර කොරෝනා වසරංගතින් පසු චීනයේ ෂෙන්සෙන් සංගරයේ සුනක සහ බලල් මස් කෑම තහනම් කර තිබෙනවා. මේ පළවෙනි දසරිම තහනම ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ. කොරෝනා වෛරසය සතුන්කින් මිනිසුන්ට බොහෝ බවට විද්‍යාඥයන් සැකපලීම කිරීමත් සමඟ චීනයේ වනසත්ව වෙළඳාමද මේ වෙලාව තහනම් කර තිබෙනවා. අසල සිංහයාව තිබෙනට අසත්‍යයන් 2032ක් දක්වා ඉලක්ක තිබෙනවා. වාර්තා වන මරණ සංඛ්‍යාව 58. එකම වීඩියෝ වක්තු ප්‍රාර නිරෝධායන සේවකයන් නිරෝධ නිල්ධාරීන් පැමිණෙන විට මිනිස්සු ගල් ගහලා එයාව එලවනවා, පොලිසියට ගහලා එලවනවා. ඉතින් ඉන්දියාව ලෝක වාර්තාවක් තියාවේ මේ විදිහට. ඉන්දියාවේ පොලිසිය මිනිසුත් එක්ක සමීප නැහැ, හවුදාවත් මිනිසුත් එක්ක සමීප නැතිවීම ප්‍රශ්න. මොනවා වුණත් ලංකාවේ මාධ්‍ය ප්‍රකාශකවරයා වගේ අය, පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා වගේ අය ඉතාම සමීප මිනිසුත් එක්ක ගනුදෙනු කිරීම මිනිස්සු පොලිසිය විශ්වාස කරන්න හේතුවක් කියලා තිබුණා. ඉන්දියාවේ මේ වැනි තත්ත්වයක් තිබී නැතිව විශාල ප්‍රශ්නක නිසා මෙවැනි අවස්ථාවක එවැනි අයගේ වටිනාකම් පවා දැනුමින් තිබෙන බව කිවිය යුතුයි. දේශපාලනයෙන් තොරව වැදගත් අනේ සෞඛ්‍යංශු තීරණ තීරණ බවයි අත්කර ජනාධිපති අග්‍රාමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ කියන්නේ. ඊට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, සමග බණ වේගී නායක සජිත් ප්‍රේමදාස, ජාතික දහස් පෙරමුණේ විමල් වීරවංශ, මහජන එක්සත් පෙරමුණේ දිනීෂ් ගුණවර්ධන, පිවිතුරු හෙළවරුමේ නායක උදය ගම්මන් පෙරලා, දෙමළ ජාතික සන්ධානයේ ආර සම්බන්ධ මුස්ලිම් කොංග්‍රසයේ රවුෆ් හකීම් මතුළු කල්ලි සහභාගී වී සිටි. කෙසේ වෙතත් මෙහිදී කොරෝනා වෛරසයෙන් මියන ඉස්ලාම් බැතිමතුන්ගේ දේහ සම්බන්ධන අවසන් කරතු කරන ආකාරය විමසීම සඳහා හකීම් මතුළු කල්ලිය සහභාගී වෙලා තිබුණා. මීට කලින් නමුත් ඒ අගමැතිතුමා කියලා තියෙන සර්වපාක්ෂික සම්මුතිය තීත සාකච්ඡා කිරීමට ගැන තීරණය කළා තිබුණා කියලා. කුමර සර්වපාක්ෂික හමුවේදී ඔඩේ කියන අවස්ථාව ලබා දුන්න තෝණිය ගැන කතා කරන්නේ. එද හකීම් කියන්නේ දේහ පිළිබඳවසර කටයුතු කරන ආකාරය තම ආගමට පණ බව ව්‍යවස්ථාවේ උදේගම්බන් පිළ නැගී සිට ව්‍යවස්ථාව රටේ හරිගෙන ඇති සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සලකම් බල සෞඛ්‍යංශ ගන්න තීන්දුවට එකඟ යුතු බව කියන තිබුණා.
කොරනා සත්‍යයෙන් මේ පළම්පුත් කළ ඇගේ දේවසට කරසිතුන අවස්ථාවද ඔන්ගේ ජාති නීට අදාලාගමි කතව ති කළ තුවට ලිමකර තීරණු කළ බවයි පරිත්‍රාවණය රච මැතනය පවසා තිබෙන හිති හකේ මිට මන්ත්‍රවර මේ පිරුණ කවට පත් කරන්න කෙල තිබෙන කොහොමනත් හිති අග්‍රමන්තර කියතින මේ මොහොතේ සෞඛ්‍යංශකෙන් දෙගෙන වැඩි අවධානයක් මුකුත බව එකම කොරනාවෙන් මේගේ තම්බිය හිටපු මේක තුන් රෝගය හිට මරදාන ප්‍රදේශ සම්පූර්ණ නිරෝධානය කර තිබෙන ඇදලින් උල්ලංඝන කර සංඛ්‍යාව 10039යි. ස්පාන්නේ මැරිච්ච ගන්නට ආසන්නයි. ඉතින් ඒ වේදනාවක් අතර තවත් තොරතුරු රැසක් තිබෙනවා. මේ පිළිබඳව යතරවාරයේ අප මෙහිදී මතක් කළ යුතුම කාරණාවක් තිබෙනවා. මුස්ලිම් රටවල මේ වීඩියෝ කේපයක් නිකුත් කර තිබෙනවා. ඔවුන්ගේ ජනතාව හුස්ම ඉහට ඇදෝමාරින් හුස්ම ගන්න ආකාරය. මෙතනදී ඇත්තටම මේ තත්ත්වය ඉතාම අදහන ලක් කළ යුතුනු. ලංකායි කරන ගැනකයි ශ්‍රී ලංකර සේවකයන්ට බැටු ප්‍රහිතන වාටල පාදන තීරණය කර තිබුණ ඇයට විශාල සේවාවක් මේ කාරණයති කරා. ජීවිත අවධානමද නොතකා ගොන්තොට පුර සේවකින් එයට යනු වැඩු ප්‍රහිත වැඩු සහිත නිවාටු ලබාදන තම තීරණය කර තිබෙන සමන වැටු ප්‍රහිතන වාඩු තමයි ලබාදන තීරණය කර තිබෙන්නේ. මේ අනුව මේ නවකරුණ ව්‍යාප්තිය හේතු ශ්‍රී ලංකන් කොන්සවේ බරපතල අර්බුදයක ලක් තිබෙන නෝ ශ්‍රී ලංකන් කොන්සවේ සේවකින් සඳහා සිරු 2.5 සිරු 25 දක්වා මාස 3ක කාලයක් අනිවාර්ය වැටුප් අඩු කිරීමක් සිදු කරන්න තීරණය කර තිබෙනවා. එමෙන් මේ වර්ෂයේ ක්‍රියාත්මක කිරීම නිමිත සියලු වැටුප් අර්ථක තාවකාලික වාර්තීමට තීරණය කර තිබෙනවා. මෙතර කොරෝනා වසංගත ව්‍යාප්තිය හේතුවෙන් ගුවන් භාණ්ඩ හුමාර සවර සිලමගේ ගුවන් ගමන් ලබන 8/21 දක්වා තාවකාලික අතිරවන්ට උට සිදු තිබීමත් හේතුවක්. මේ අතර කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර පාල කරපු විශ්වවිද්‍යාල ශිෂ්‍යකතුරු 5ක් අතර කොටගෙන තිබෙනවා. ලොතරැයි අලෙවි මණ්ඩලයට සංවාදන ලොතරැයි මණ්ඩලයෙන් සහනයක් මේ අතර ලබා තිබෙනවා. ලොතරැයි අලෙවි නියෝජිතයන්ට අතරම මොකද ස්වීප් එකොල්ල ජීවත් වෙච්ච ප්‍රසක්නයට යම් කිසි සහනයක් ලබා දෙන කෘතිබර. එකම කොරෝනා හේතු නියමයේ පුත්කලයාගේ ඥාතින් දෙදෙනු කොට හැදලා තිනවා. රිප්චේර වලේ කොරෝනා වෙනඳු රෝගින් පිළිබඳ පළව පුවත කෙනත් CID විමර්ශන මීටර ආරම්භලා තිබුණා. කොරෝනා නිසා කැලණියේ ගුණාත්මක භාවය ඉහළ ගිහින් තියෙනවා. වතුර වල විතරක් නෙමෙයි පරිසරයේ ඒ පැත්තෙන් සබඳතාවු පැත්තෙන් ගත්තොත් එහෙම සබඳතාවම පියුරිෆයි වෙලා තිනවා. ග්ලැසියර් දීම අඩු වෙලා තිනවා. වායු කුර දූෂණය අඩු වෙලා තිනවා. ජල ක්ෂේත්‍ර එහෙම නැත්නම් වතුර තියෙන තැන් ජලාශ ඒවයේ වතුර ගුණාත්මක බව වැඩිලා තියෙනවා. ගස්වල මල් පිපෙනවා. කොළ හොඳට තරුදා තියෙනවා. හැබැයි ඉතින් මේ මොනවද තිබ්බත් මිනිස්සු නැත්තම් ඒ ලෝකයේ වෙනස් වුණා කියලා ඇති වැඩක් නෑ. ඕසන් ස්තරයත් හැදේ. නමුත් මිනිසා ඉතා වැදගත් වෙනවා. මිනිසුන් ජීවිතක්ෂයට පත්වලා මේ දේවල් ලැබෙනවා නම් ඔය උදම්මනන කාගෙන්වත් කවුරු උදම්මනවත් එකෙන් කිසි ප්‍රයෝජනයක් නෑ. මිනිසුන් රැකෙමින් ඒ විදිහට සබඳතාවම රිකවර් වෙන පුළුවන් නම් ඒ තමයි තමයි ගැටෙන්නේ. මිනිසුන්ගෙන් තොරව මිනිසුන් ජීවිතක්ෂයට පත් වෙමින් පරිසරයේ සුවපත් වීම කියන කිසි කමක් ඵලක් මිනිස්සුන්ට තියෙන විදිහක් නෑ. සමහර අය එහෙම දේවල් ලියන තියෙනවා. නමුත් ඒකතරම් වැදගත් කාරණාවක් නෙමෙයි. මොකද මිනිස්සු බේරගන්න බැරි නම් අනෙක් මොන දේ තිබුණත් අප විශ්වාස කරනවා වැඩක් නැහැ. කොච්චර පරිසරය හොඳ වුණත් මිනිස්සු මැරෙන උන ඒ එහෙම ලැබෙන පරිසර සුන්දරත්වයෙන් ඇති වැඩන්නේ. නව කොරෝනා හේතුවෙන් ස්පාඤ්ඤයේ පැය 24ක් තුර 950ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව සෞඛ්‍යංශ පවසන. කොරෝනා හේතු නිරතුර දිනකදී මේකේ වැඩිම සංඛ්‍යාව මෙයයි. ඒ හේතුවෙන් බොහෝ දෙනෙක් හඬා වැළපෙන ස්වරූපයක් ස්පාඤ්ඤයේ දකින්නට පුරවන්නේ.
ඊශ්‍රායල් අගමැතිතුමාට නෙමෙයි සෞඛ්‍ය මාත්‍යවරයාටත් කොරෝනා තියෙනවා. අගමැතිතුමා බෙන්ජමින් නෙතන්‍යාහු මැතිතුමත් සතියක් නිරෝධාහනය වෙන්න සිතුලා තියෙනවා. ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්‍යාහු මහතා සතියක් කාලයක් සංනිරෝධන ක්‍රියාවට යොමු තියෙන කරතුරේ අගමැතිවරු ලැබන බාධා දක්වා සංනිරෝධන ක්‍රියාවට යොමු කරන බවයි සඳහන් වන්නේ. ඊශ්‍රායල් අගමැතිවරයා මෙලෙස සංනිරෝධන ලක්වන තියෙන ක්‍රියා සෞඛ්‍ය මැති යාකෝව් ලෙට්ස්මන් මහතාට සහෝගේ බිරිඳට කොරෝනා වැළඳී ඇති බවට සනාථ වීමත් සමග එක වුණ රෝගයක් හේතුවෙන් වවුනියාවේදි කාන්තාවක් මේකෙස් තිබෙනවා. මේ පිළිබඳව සැක සහිත බවින් මේ සම්බන්ධ තොරතුරු හොයාගන්න තීරණය කර තිබෙනවා. මේ එකම 151 වන ඝාතන ලක්කු 144ක් දක්වා වුණා. මේ සිද්ධික බැලුවොත් එහෙම මෙන්න මෙහෙමයි. කොරෝනා වලින් වැඩිම මරණ සංඛ්‍යා වාර්තා වැඩිම ආසාතන සංඛ්‍යා වාර්තාවට කොළඹ දිස්ත්‍රික්කෙන් එය අද දවසේ වාර්තා වුණු 3 දෙනාද සමග එය 36ක් වෙනවා. පුත්තලමේ 25යි, කළුතර 24යි, ගම්පහ 11යි. මේ තමයි බරපතල තර්ජනය සහිත දිස්ත්‍රික්ක හතර. කොළඹ 33යි, පුත්තලම 25යි, කළුතර 24යි, ගම්පහ 11යි. එකම නුවර ප්‍රදේශයේ 4 දෙනෙක් ඉන්නවා. ඊළඟට 5 වෙනියට වැඩිම 6 වෙනියට වැඩිපුරම ඉන්නේ රත්නපුරේ. රෝගීන් 3 දෙනයි, කුරුණෑගල රෝගීන් 1 කෙනයි, ගාල් 1 රෝගියයි, කෑගල් 1 රෝගියයි, බැටික්ලෝ එහෙම නැත්නම් මඩගලපේ 1 රෝගියයි, බදුල් 1 රෝගියයි, ජැෆ්‍රාවල යාපනේ අර දේවගතිවරයාගේ විකඩම නිසා යාපනේ 4 දෙනෙක් ඉන්නවා. එකම මාතර ඉන්නවා එක්කෙනෙක්. එකම ක්වොරන්ටයින් සෙන්ටර්ස් වලින් එහෙම නැත්නම් නිරෝධාන මධ්‍යස්ථාන වලින් රෝගීන් 34 දෙනෙක් හොයාගෙන තිබෙනවා. ඔය විදිහට තමයි හදිස්සියේ. එකම මේ වෙනකොට කිසිම රෝගියෙක් වාර්තා නොවුණු වාසනාවන් දිස්ත්‍රික්ක තමයි. මාතලේ කිසිම රෝගියෙක් නැහැ, නුවරඑළියේ කිසිම රෝගියෙක් නැහැ, හම්බන්තොට කිසිම රෝගියෙක් නැහැ, කිල්ලොච්චි වල කිසිම රෝගියෙක් නැහැ, මන්නාරමේ නැහැ, වවුනියාව නැහැ, මුලතිව්වල නැහැ, අම්පාර නැහැ, ත්‍රිකුණාමලේ නැහැ, අනුරාධපුරේ නැහැ, පොළොන්නරුව නැහැ, මොණරාගල නැහැ, කල්මුණේ නැහැ. ඉතින් මේ දිස්ත්‍රික්ක ගණනාවක් තාම බේරලා ඉන්නවා. රෝගීන් ඉන්නේ දිස්ත්‍රික්ක කොළඹ 33යි, කොළඹ 36යි, පුත්තලම 25යි, කළුතර 24යි, ගම්පහ 11යි, නුවර 4යි, ඒකම යාපනය 4යි, රත්පුරේ 3යි, කුරුණෑගල 2යි, ගාල්ල, කෑගල්ල, මඩගල්පුව, බදුල්ල 1යි, එක මාතරත් 1යි. ඉතින් මේ ඉතර දිස්ත්‍රික්ක ටික රැකගත යුතු වෙනවා. විශේෂයෙන්ම වාසනාවන්ත මිනිසුන් දිස්ත්‍රික්ක තමයි මාතලේ, නුවරඑළිය, හම්බන්තොට, කිලිනොච්චි, මන්නාර, වවුනියා, මුලතිව්, අම්පාර, ත්‍රිකුණාමලේ, අනුරාධපුර, පොළොන්නරුව, මොණරාගල, කරුණේ. මේ දිස්ත්‍රික්කවල එකම රෝගියෙක්වත් නැතිවීම මනසට සහනයක් වෙන පුළුවන් ඒ ප්‍රදේශවල අයට. නමුත් අනෙක් ප්‍රදේශවල අය කල්පනාකාරී විය යුතුයි. සමාජයේම මහා ඛේදවාචකයක් බවට පත් කරමින් නැති වෛරසය පිළිබඳව තවතම තොරතුරු ලෝකය හෙළි කරන විට ඉතාම බිය මුසු හැඟීම් හැමදෙනෙක්ගේම හිතට ඇතුල් වෙනවා. හේතුව ලෝපුරා රටවල් 203කින් මේ වන විට ආසාතිතින් 900,000ක් වාර්තා වේ තිබෙන බවයි සඳහන් වන්නේ. ලෝපුර රටවල් 203කින් වාර්තා වන කොරෝනා ආසාතිතයන්ගේ සංඛ්‍යාව 940,875ක් බවයි වාර්තා වන්නේ. මරණ සංඛ්‍යාව 44,135යි. එමෙන්ම වෛරසය ආසාදනය වන අතරින් 2,317 දෙනෙකු සුව ලබා තිබීමත් ඉතා වැදගත් වෙනවා. මේ වන විට වැඩිම ආසාතන සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකානුවන අතරම සංඛ්‍යාව 215,744ක්, ඇමරිකාවෙන් මරණ 5,000